අපි රටේ ඉතාමත්ම තීරණාත්මක සතියක් අපි ගත කරමින් ඉන්නේ. මේ අවස්ථාවේ මුළු රටේම විශාල සාකච්ඡාවකට ලක් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන ක්‍රියාවලිය ඇතුලේ මොනවා කරන්න යනවද කියලා මුළු රටම අර විශාල ප්‍රහෙලිකාවකට තල්ලු කරලා තියෙන වෙලාවකයි මේ ප්‍රවෘත්පත් සාකච්ඡාව ප්‍රවෘත්ති පත්‍ර සාකච්ඡාව පවත්වන්නේ. අපි නිදහස ජනතා සභාව විදියට මේ සම්බන්ධව අපේ අදහස් මේ දවස්වල ඊයේත් ඒ වගේම තවත් අවස්ථාවලදීත් ඉදිරිපත් කරලා තියෙනවා. අපි විශ්වාස කරන විදිහට මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව IMF එකත් එක්ක එකඟ වෙච්ච ඉතාමත්ම අවාසි සහගත එකඟතාවය. එහෙම මම කියන්නේ රටට ඉතාම අවාසි සහගත වෙන විදිහට තමයි ඒ IMF එකඟතාවෙට මේ ආණ්ඩුව ගියේ. ඒක අපි පාර්ලිමේන්තුවේදී බරපතල විදිහට විවේචනය කෙරුවා. අපි ඒකට විරුද්ධව ඡන්දෙත් දුන්නා ඒ එකඟතාවය රටට බරපතල හානි කැඳවනවා කියලා. දැන් ඒකේ එක බරපතල කාරණයකට තමයි ආණ්ඩුව යන්න උත්සාහ කරන්නේ. මොකද්ද ආණ්ඩුවේ උත්සාහය? අර ණය ප්‍රතිව්‍යුහගතකරණය නැත්තම් ඩෙට් රීස්ට්‍රක්චරින් කියන වගන්තිය ඇතුලේ ආණ්ඩුව විදේශ ණය හිමියන් සමග කරපු සාකච්ඡාවලදී එකඟ වුණා අභ්‍යන්තර ණයත් ඒ විදිහටම ප්‍රතිව්‍යුහගත කරනවායි කියලා. මෙතන සමහරු හිතනවා මේ IMF එක කෙලින්ම මෙහෙම කියලා තියෙනවායි කියලා. එහෙම නෙමෙයි. IMF එකත් එක්ක ආණ්ඩුව එකඟුණා ණය ප්‍රතිව්‍යුහගත කරනවායි කියලා. හැබැයි ඒකෙදි විශේෂයෙන්ම ප්‍රශ්නයක් බවට පත් වුණේ විදේශීය ණය. විදේශීය ණය ඇතුලේ තමයි අපි විශාල වශයෙන් අර්බුදයට ගමන් කරලා තිබුණේ. අපේ රටේ විදේශ සංචිත තමයි ප්‍රධාන වශයෙන් අර්බුදයට ගමන් කෙරුවේ. එතකොට විදේශ සංචිත අර්බුදයට ගමන් කරපු නිසා තමයි අර 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා ණය ගෙවන්න බැරි රටක් විදියට මේක ප්‍රකාශයට පත් වුණේ, බංකොලොත් තත්ත්වයට පත් වුණේ. එතකොට IMF එකට අපි ගමන් කළේ යන්න උනේ මේ බංකොලොත් තත්ත්වෙන් රට යම්කිසි ස්ථාවරයකට ගේන්න. ඒ අනුව IMF එකත් එක කරපු නෙගෝෂියේෂන් නැත්තම් එකඟතා ලියවිල්ලේදී ආණ්ඩුව දැන් අපි ගාව තියෙන විශේෂයෙන්ම විදේශ ණය external debt කියන එකවා විදේශ ණය යම් දුරකට ප්‍රතිව්‍යුහගත කිරීම තමයි මූලික වශයෙන් අදහස් කෙරුවේ. හැබැයි අපිට පේනවා ආණ්ඩුවේ තියෙන ඉතාම දුර්වල අර negotiation ability එක නිසා ආණ්ඩුව විදේශ ණය පමණක් නෙමෙයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න එකඟ වෙලා තියෙනවා. දැන් මෙහෙම එකඟ වුණාට ආණ්ඩුවේ නායකයෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ එහෙම කරන්නේ නැහැ කියලා. එයයි කිව්වේ අපි විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා, හැබැයි දේශීය ණය, මොකද මේ රටේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේම විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වෙන කාරණා නිසා එහෙම කරන්නේ නැහැ කියලා. හැබැයි අපිට පේනවා දැන් ආණ්ඩුව ඒකත් කරන්න යනවා. ආණ්ඩුව මේ වෙනකොට මීට පෙර මම දැක්කා සිඹලාපිටියේ මැතිතුමා වගේ අය ඇවිල්ලා කියලා තිබුණා ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ නැහැ කියලා, දේශීය ණය. හැබැයි දැන් ඒ අය ඇවිල්ලා කියනවා එහෙම නෙමෙයි, අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවායි කියලා. එතකොට දැන් මේ ක්‍රියාවලිය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව තාම ආණ්ඩුව පැහැදිලි කාරණයක් කියලා නැහැ. අපි දන්නවා ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ක්‍රම ගණනාවක් තියෙනවා. එක පැත්තකින් ඒ ණය ව්‍යූහාත්මකව වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ණය දීලා තියෙන ටර්ම්ස් ආපහු සාකච්ඡා කරන්න පුළුවන්, කාලය ආපහු වෙනස් කරන්න පුළුවන්, ඉන්ට්‍රස්ට් එක වෙනස් කරන්න පුළුවන්, ඒ වගේම ගෙවන ග්‍රේස් පීරියඩ් අලුත් කරන්න පුළුවන්, ගෙවන ආකෘතිය වෙනස් කරන්න පුළුවන්. මේවට අපි කියනවා ව්‍යූහාත්මක මේ ඇඩ්ජස්ට්මන්ට් කියලා. ඒ කියන්නේ මේ විදිහටත් ණයක් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක් බැංකුවක් එක්ක අරන් තියෙන ණයක් වුණත් එහෙමයි. ඒ පුද්ගලයාට ඒ ණය ගෙවන්න බැයි නම් අදාළ බැංකුවට ගිහිල්ලා ඒ බැංකුවත් එක්ක ඒ ණයේ ආකෘතිය ව්‍යූහය වෙනස් කිරීමට එකඟ වෙන්න පුළුවන්. ඒක එකක්. හැබැයි දෙවනුව ඒ ණයේ යම් කොටසක් කපා දාන්න එකඟ වෙනවයි කියන එක.
ඊළඟ බරපතල ප්‍රශ්නේ. දැන් මෙතනදී ආණ්ඩුව තාම කියන්නේ මොකද්ද කරන්න කියලා. එක එක්කෙනා එක එක්කව කියනවා. නමුත් අපි ඒක ගැන සැකයි. අපි හිතන්නේ මේ ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන අදහසට මුලින් එකඟ නොවිච්ච ආණ්ඩුවක් විදියට. එහෙම කරන්නේ නැහැ කියපු ආණ්ඩුවක් දැන් ඇවිල්ලා ඒක කරන්න යනවා. ඒ නිසා අපි හිතන්නේ එක එක කාලෙන් කාලෙට මේ අය අදහස් වෙනස් කරනවා. ඒ නිසා කුමන ආකාරයට මේ අභ්‍යන්තරික ණය ප්‍රතිව්‍යුහගත කරනවද කියන එක ගැන අපිට කිසිම තාම විශ්වාසයක් නැහැ මේ ආණ්ඩුව කියන එක ගැන. දැන් ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව මුළු සමාජෙම හිරිවට්ටන විදිහේ බයක් නිර්මාණය කරලා තියෙනවා. මම ජනාධිපතිවරයාටත් කියනවා එතුමාගේ ආණ්ඩුවේ හුඟක් අය ඇවිල්ලා එළියට ඇවිල්ලා කතා කරන්නේ නැහැ. කතා කරන කීප දෙනා මේක විශාල බයජනක බියජනක තත්වයකට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ අය දවස් 5ක් එක දිගට නිමාඩු දීලා තියෙනවා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා නිමාඩු, සිකුරාදා නිමාඩු දවසක් බවට පත් කෙරුවා, සෙනසුරාදා ඉරිදා සමුදත් නිමාඩු. මේ දවස් 5 ඇතුලේ මේ රටේ ලොකු දෙයක් කරන්න යනවා වගේ ලොකු සූදානමක් කරනවා. ඊළඟට ඊයේ තිබුණු ඊයේ තියන්න තිබුණු අමාත්‍ය මණ්ඩල රැස්වීම, කැබිනට් රැස්වීම තිබ්බේ නැහැ. ඒකත් කල් දැම්ම බදාදට. අද තිබුණා පාර්ලිමේන්තුවේ බිස්නස් කමිටි එක පක්ෂ නායකයන් රැස්වීම තියන්න. ඒක කල් දැම්ම බ්‍රහස්පතින්දාට. දැන් බදාදා කියන්නේ බ්‍රහස්පතින්දා නිමාඩු දවස. දැන් බදාදා තමයි කැබිනට් එක රැස් වෙන්නේ. බදාදා තමයි තීරණය කරන්නේ කොයි විදිහේ ප්‍රතිව්‍යුහගත කරණයක්ද කරන්න කියලා. දෙවනුව බ්‍රහස්පතින්දා තමයි පාර්ලිමේන්තුවේ බිස්නස් කමිටිය රැස් වෙන්නේ. දැන් මේ විදිහට අපේ රටේ දේශපාලන ආර්ථික ක්‍රියාවලිය විශාල වශයෙන් අර්බුදයට යවන්න මේ ආණ්ඩුව වැඩ කරමින් ඉන්නවා. දැන් ඊළඟට මෙතනදී අපේ අවධානය ලක් වෙන්න ඕන දැන් මේක පාර්ලිමේන්තුවට සතියන්තේ දවස් දෙකේ දානවයි කියලා කතාවකුත් තියෙනවා. මම දැක්කා ජනාධිපතිතුමා අර ෆ්‍රාන්ස් 24 කියලා channel එකකට interview එකක් දුන්නා. ඒක මම බැලුවා. ඒකෙදි එතුමා කියනවා මේක පාර්ලිමේන්තුවට දානවයි කියලා. අතරම් පාර්ලිමේන්තුවට දානවා කියන එකේ අදහස තමයි අර මේ කරන්න යන වැඩේට අර පොහොට්ටුවේ mantriවරු ඔක්කගේම අත උස්ව ගන්න තමයි හදන්නේ. ඉතින් පොහොට්ටුව මේ වාගේ ඉරණමකට පත් වෙයි කියලා අපි කල්පනා කරුවේ නැහැ. අමාරු අවස්ථාවක් වෙනකොට ඒගොල්ලෝ දාලා අත උස්සවනවා. ඒගොල්ලෝ අත උස්සනවා. දැන් අර විකාශන අධිකාරි පනත වගේ ඒවා ගත්තොත් මේ ඊටාම හොඳ ඊටාම පැහැදිලි මේක. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තියෙන කාලේ කවදාකවත් එහෙම ඒවා ගේන්නේ නැහැ. මොකද එජාපේට නරක නාමයක් එන හින්දා. 1997 චන්ද්‍රිකා ආණ්ඩුව ගෙනාවු විකාශන අධිකාරි පනතට එක්සත් ජාතික පක්ෂයේ ලේකම් ගාමිණී අතුපොර මැතිතුමා තමයි උසාවි ගිහිල්ලා ඒක නැවැත්තුවේ. ඒ පක්ෂේ කල්පනා කරනවා අපි මේ විකාශන අධිකාරිය රත තියන්නේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලන්ට අර ඊටාම පිනා චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද? අත උස්සන සිග්නල් කණු වගේ අත උස්සන 100ක් විතර ඉන්නවා. ඉතින් ඕන එකක් දානවා. දැන් එහෙම තමයි දැන් මේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කියන එක හරිය මේක ඇත්තටම විධායකයේ වැඩක්. විධායකයේ විසින් තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්නේ. ඒ විධායකයේ වැඩේට දැන් පොට්ටුව කට්ටිය මේකට සම්මාදම් කරගන්න ඕනයි කියලා හිතලා දැන් මේක පාර්ලිමේන්තුවට දානවා. දාලා පොට්ටුවට කියනවා අත උස්සාන් කියලා. එතකොට මේගොල්ලෝ උස්සනවා. ඊට පස්සේ අත පහත් කරන්න කියනකොට පහත් කරනවා. ඉතින් මෙහෙම තැනකට මේක ගමන් කරමින් ඉන්නේ. ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් තේරුම් ගන්නෙත් නැහැ. කියනකොට අත උස්සනවා, කියනකොට අත පහත් කරනවා. මම කියන්නේ මේක කරන්න එපයි කියලා. හැබැයි දැන් රටේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කියලා මොකද්ද කරන්න කියලාවත් දන්නේ නැතුව පාර්ලිමේන්තුවට දම්මලා අත උස්සන්න හදනවා නම් අත උස්සන්න එපයි කියලා අපි කියන්නේ. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ අත උස්සන පාත් කරන එක නිසා අපේ රටේ විශාල අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒක තමයි කරමින් ඉන්නේ. දැන් අපේ රටේ සම්පූර්ණ අපේ රටේ රටක් විදිහට අපේ තියෙන ණය මූලිකම ණය ප්‍රමාණය රටේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකාන් ඩොලර් බිලියන 83.6යි. මේ ණයෙන් වර්ග තුනක ණය මෙතන තියෙනවා. එක පැත්තකින් සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එක, ඒ නැත්තම් මධ්‍යම රජය මේකෙන් 92%ක ණය අරන් තියෙන්නේ. ඒ කියන්නේ
ඇමරිකානු ඩොලර් බිලියන 76.9ක් මධ්‍යම රජයේ ණය විදිහට තියෙනවා. ඊළඟට රාජ්‍ය ව්‍යාපාර එව්වත් වෙනම ණය ආරං තියෙනවා. ඒ ව්‍යාපාර විසින් ගත්ත ණය ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක් විතර තියෙනවා. ඊට අමතරව මහ බැංකුව ඍජුව ගත්ත ණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක් තියෙනවා. මේ ණය ඇතුලේ ආණ්ඩුව ගත්ත ණය වලින් 153ක් විදේශීය ණය. හැබැයි 142ක් දේශීය ණය. මේ දේශීය ණය මූලික වශයෙන් දැන් අර විදේශීය ණය කියලා කියන්නේ World Bank එක, ADB එක, ඊළඟට bilateral නැත්නම් රටවල් අතර සාකච්ඡා කරලා ගත්ත ණය තියෙනවා. චීනය, ඉන්දියාව, ජපානය වගේ රටවල්. ඊට අමතරව ISBs තියෙනවා. අර මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හරහා ලබා ගත්ත ණය තියෙනවා. ඊළඟට මේ අභ්‍යන්තරික දේශීය ණය ඇතුලේ විශේෂයෙන්ම රජයේ security නැත්නම් government security විදියට treasury bills වල ඒ වගේම treasury bonds වල තමයි මේ මුදා මේ මේවා නිකුත් කරලා තමයි අභ්‍යන්තරික ණය මූලික වශයෙන් ගන්නෙ. විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ පෞද්ගලික බැංකුත් මේ ණය අරන් තියෙනවා. රාජ්‍ය සතු සමහර ආයතන සේවක අර්ථසාධක අරමුදල වගේ ආයතන විශාල වශයෙන් මේ වගේ ඉන්වෙස්ට් කරලා තියෙනවා. එතකොට දැන් මේ කරන ඇඩ්ජස්ට්මන්ට් නැත්තම් මේ කරන වෙනස් කිරීම ඇතුලේ විශාල වශයෙන් මේ සඳහා බලපෑමක් තියෙනවායි කියලා ඉතාම පැහැදිලි. මේ බලපෑම කිසිම බලපෑමක් නැහැ කියන තැනට ගමන් කරලා රජයේ කණ්ඩායම් නොඑක් ප්‍රශ්න මේ වෙලාවේදී කියන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ සමහරු කියනවා මේකෙන් කිසි ප්‍රශ්නයක් රටේ ආර්ථිකයට වෙන්නේ නැහැ කියලා. නමුත් මේ දේශීය ප්‍රතිව්‍යුහගත කරණය කියන එක සාර්ව ආර්ථික තත්ත්වය ඇතුළේ නැත්තම් සමස්ත ආර්ථිකයට විවිධ ආකාරයේ විශාල බලපෑම් කරන්න නියමිතව තියෙනවා. ඒ වගේම මේකෙන් පොලි අනුපාත තව වැඩිවීමේ ඉඩක් තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ පුනරාවර්තන වියදම් කැපීම. පුනරාවර්තන වියදම් කැපීම කියන්නේ ආණ්ඩුවේ යාන්ත්‍රණය අඩු කිරීමේ ප්‍රවණතාවයක් මේකෙන් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුව මේ කරන ක්‍රියාවලිය හරහා අර ඉන්වෙස්ට්මන්ට් විදිහට සේවක අර්ථසාධක අරමුදල වැනි රජයේ සතු අනෙකුත් ජනතාවගේ මුදල් එකතු වෙච්ච යාන්ත්‍රණ රාශියක් අර්බුදයට ගමන් කරන්න නියමිතව තියෙන නිසා මේක අර පැන්ඩෝරාස් බොක්ස් එකක් වගේ ලෙහුවට පස්සේ කොහෙන් කුමන සතා මතුවේද කියලා දන්නේ නැති බොක්ස් එකක් වගේ තැනකට මේක තල්ලු කරමින් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැක්කා මහ බැංකු අධිපතිතුමා ඊයේ පෙරේද දැන් කවුරුත් මාධ්‍යට එන්නේ නැහැ. දැන් අද ඊයේ කැබිනට් රැස්වීම තිබුණ නැති හින්දා අද කැබිනට් මාධ්‍යත් නැහැ. කවුරුත් එන්නේ නැහැ. ඉස්සර මේ දිනපතා ජාතිය අමතපු ආණ්ඩුව එකපාරටම නිශ්ශබ්ද වෙලා තියෙනවා. ජනාධිපතිතුමා පිටරට ගිහිල්ලා ආව. අනිත් ඇමති මැතිතුමාලා පිටරටද දන්නේ නැහැ. කවුරුත් කියන්නේ නැහැ. මුදල් ඇමති රාජ්‍ය ඇමතිවරුත් ගණනාවක් කියනවා. මොකුත් කියන්නේ නැහැ. අර සීමලා පිටියේ මැතිතුමා පාර්ලිමේන්තුවේ එකක් කියනවා. එක දවසක පවදාර තව එකක් කියනවා. ඒක වෙනස් වෙනවා. හැබැයි දැන් මේ මොහොතේ රටම කලබලයට පත් වෙලා තියෙන වෙලාවේ අපේ මහ බැංකු අධිපතිතුමා අපේ මිතුරෙක් ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා ඇවිල්ලා ඊයේ පෙරේදා ප්‍රකාශයක් කළා. මගේ පළවෙනි මම ඒක ගැන මගේ නිරීක්ෂණයක් තියෙනවා. මේ ආණ්ඩුවේ දේශපාලන වැඩවලට මහ බැංකු අධිපතිතුමාව යූස් කරුවා අපේ පරණ ආණ්ඩුත් මේකෙත් එහෙම කරනවා වගේ එකක් පේනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද මේ ආණ්ඩුවේ පොලිසි එක තමයි මේ කියන්නේ. මහ බැංකුව කියන්නේ ආණ්ඩුවේ පොලිසියක කියන එකක් නෙමෙයි, රාජ්‍ය පොලිසියක තීරණය කරන තැනක්. ඒ නිසා මේ මහ බැංකුව දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුවයි කියන එක රජයේ පිළිගන්නේ නැහැ කියලා හිතන හින්දා මහ බැංකුව අධිපතිතුමාව පාවිච්චි කරනවා වෙන්න පුළුවන් පොඩි කාරණයක් කියන්න. ඒ හින්දා රජයේ කටහඬ බවට එතුමාටපත් වෙන්න කියලා තියෙන්නේ. මම එතුමාට ආරාධනා කරන්නේ ওই වැඩේ කරන්න යන්න එපා. මොකද මේ රජය ගන්න සමහර වැරදි තීරණ නිසා වෙන්න පුළුවන් නරක ප්‍රතිචාර මහ බැංකුව අධිපතිතුමාගේ පිටින් යන්න පුළුවන් එතුමාගේ ඇඟට මේක තියලා කපපුවාම. මහ බැංකුවට මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ වගකීමක් තියෙනවා තමයි. හැබැයි මේ රටේ ආණ්ඩුවට මේ රටේ ෆිස්කල් පොලිසි එක ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට විශාල වශයෙන් මේකේ අයිතියක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මහ බැංකුව අධිපතිතුමාව දාලා නිකන් මේ කවර් අප් එකක් දෙන්න හැදුවට අපි එතුමාටත් කියන්නේ ඒකට අහුවෙන්න එපයි කියලා. මේ ආණ්ඩුව අර මුල ඉඳලා කියපු කතා නෙමේ දැන් කියන්නේ. මුල ඉඳලා ඇවිල්ලා කිව්වේ මේක අපි විශාල වශයෙන් ඩොලර් එන විශාල growth එකක් හැදෙන අලුත් මාවතක් කපන්න තමයි අපි ආවේ කියලා.
ඒ ජනාධිපතිතුම ආවේ කියලා. එහෙම කිසිම මාවතක් ලැබුවේ නැහැ. අර තියෙන රෙමිටන්ස් ටිකම තියෙන අපනයනෙන් හම්බෙන ටිකම තියෙන ටුවරිසම් වලින් ආපු ටිකම තව අර සංකෝචනය වෙච්ච ආර්ථිකයක් ඇතුලේ තියාගෙන යන එක තමයි කරන්නේ. ඉතාලම සංකෝචනය වෙච්ච ආර්ථිකය නිසා ඉන්ධන බිලත් අඩු වුණා. ඒ නිසා විදුලිය පාවිච්චියත් අඩු වුණා. ඒ සංකෝචනය වෙච්ච රට එහෙම තියාගෙන යනවා මිසක අලුත් අර growth strategy එකක් කොහොමවත් නැහැ. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව කරමින් ගිය කියමින් ගිය බොරු රාශියක් දැන් එළියට ඇවිල්ලා තියෙනවා. අපි හිතනවා මේ සතියන්තය මේ ඉදිරි සතියන්තය තුල මේ රටට මේ තල්ලු කරමින් තියෙන බය සහගත තත්වය ඊටාම වැරදි ඒක නිවැරදි කරන්න ඕන. දෙවෙනි එක අපි මේ රටේ ජනතාවට කියනවා. අතර මේ ණය ප්‍රතිව්‍යුහගත කරණේයි තම තමන්ගේ පෞද්ගලික account අතර එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක සාර්වාර්ථිකයට කරන බලපෑම ලොකු ආර්ථිකයට කරන බලපෑමෙන් අපි ඔක්කොටම යම් කිසි බලපෑමක් තියෙනවා කියන එක ඇත්ත. හැබැයි එකිනෙකාට තම තමන්ගේ ඉතුරුම සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් කියන්න ඕන. මොකද නැත්තම් මේ අපි වගකීමක් ඇතුව මේ කාර්යය කතා කරන්න ඕන. නැත්තම් මේ රට නිකන් කුලප්පු කරන්න දේශපාලඥය විදියට අපි සූදානම් නැහැ. එහෙම එකක් නැහැ. මේ ආණ්ඩුව කරන වැරදි තීරණ වැරදි උපාය මාර්ග නිසා ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙනවා, විශාල තෙරපුමක් ඇති වෙනවා, විශේෂයෙන්ම සේවක අර්ථසාධක අරමුදල් වාගේ වට විශාල බලපෑමක් ඇති වෙනවා. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි මේ සාමාන්‍ය ජනතාව මේ මේක නිසා ඇති වෙන ඒ සාමාන්‍ය අපි ඔක්කොටම ඇති වෙන බලපෑමක් තියෙනවා. අර මං කියපු සාර්ව ආර්ථික මැක්‍රෝ ඉකොනොමික් ස්ට්‍රක්චර් එකට සාර්ව ආර්ථික ආකෘතියට තියෙන බලපෑමෙන් එහෙම නැතුව පුද්ගලික වශයෙන් කරන ඉතුරුම් සම්බන්ධව මේකෙන් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ණයගත් ආයතන ප්‍රතිව්‍යුහගත කරණයක් තමයි කරන්නේ. ආණ්ඩුවට ණය දීලා තියෙන නැත්තම් ආණ්ඩුවේ මේ බොන්ඩ් සහ බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ් සහ ට්‍රෙෂරි බිල්ස් අරගත්ත අපේ රාජ්‍ය ආයතන වල ප්‍රශ්නයක් මිසක පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒකත් කිව යුතුයි. නැත්තම් මේකේ සමහර අය සමහර වැරදි සාකච්ඡා කරනවා. ඒ වගේම මම දැක්ක මේ දවස්වල සමහර විපක්ෂයේ කණ්ඩායම් විපක්ෂයේ දැන් ওই සජබේ ඉඳලා දැන් ස්වාධීන වෙච්ච දේශපාලන කණ්ඩායම් පුවත්පත් සාකච්ඡා කරන ගමන් මම දැක්ක ඒගොල්ලෝ නිකන් පොඩි හින්ට් එකක් වගේ කියලා තිබ්බා. මේ ආණ්ඩුවේ ඉඳලා ආණ්ඩුවේ ගෝඨාභයගේ මහින්දගේ ආණ්ඩුවේ ඉඳලා ආපු අයත් මේක විවේචනය කරන එක වැරදි කියලා. මම එතුමාලාට කියන්න කැමතියි කවුරු ගැන හිතේ තියාගෙන එතුමාලේව කියනවත් දන්නේ නැහැ. මම එතුමාලාට කියන්න කැමතියි 2008 ඉඳලා මේ දක්වා අපි මේ ණය උගුලේ හිරවෙන්න එක්ස්ටර්නල් ඩෙට් එකේ හිරවෙන්න ප්‍රධාන වශයෙන් බලපෑවේ මේ ISB කෙරුවාව. ඒ කියන්නේ මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර කෙරුවා. මේක 2008 ආරම්භ වුණේ. 2008 ආරම්භ වෙලා 2008 ඉඳලා 2015 ආණ්ඩුව ඉවර වෙනකම්ම මේකේ බිලියන 4ක් විතර මෙහෙම අරගත්තා ඇමරිකාන් ඩොලර්. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයා 2015 ඉඳලා 19 ආණ්ඩුවේ ඒක බිලියන 12ක් තව එකතු කරලා තියෙනවා මේකට. දැන් මේ ණය කන්දරාව තමයි මේ රටේ විදේශ ණය කළමනාකරණයේ බරපතල ප්‍රශ්න බවට පත් උනේ. ඒ නිසා මම කියන්න කැමතියි අද විපක්ෂ ඉඳගෙන ඔය කතා කරන හුඟක් අය මේ 2008 ඉඳලා 2015 වෙනකන් ආණ්ඩුවේ හිටපු ඇමතිවරු 2015 ඉඳලා 2019 ආණ්ඩුවේ හිටපු ඇමතිවරු එතකොට මේ ඇමතිවරු වග කියන්න ඕන මේ කාලේ මේ විධායකයත් එක්ක කරපු වැඩවලට. ඒ නිසා මේ ISB බිලියන 16ක් විතර වෙනකම් මේක වර්ධනය කෙරුවේ 2008 ඉඳලා 2015 වෙනකන් ආණ්ඩුවයි 2015 ඉඳලා 2019 වෙනකන් ආණ්ඩුවයි. මේ ආණ්ඩු දෙකේම හිටපු ඇමතිවරු අද එළියට ඇවිල්ලා නිකන් මේ ගෝඨාභයට උදව් කර මිනිසුන්ට මේක ගැන කතා කරන්න නෑ කියලා නිකන් විකාර කතා කියනවා. ඉතින් ඔය එච්චර තේරුමක් ඇති ප්‍රශ්න නෙමෙයි. නමුත් මම කිව්වේ මේවා මේ අපේ සමාජයේ ගත කරන්න සමහර උත්සාහ කරනවා. ඒ නිසා තම තමන් හැම එක්කෙනාටම විශාල වශයෙන් කිල්ලෝටවල හුණු තියෙන වැඩසටහනක් තමයි මේ කරලා තියෙන්නේ. මේ ආණ්ඩු දෙකේම 2010 2015 2015 2019 ආණ්ඩු දෙකේම හිටපු අය යම් දුරකට මේවා සම්බන්ධව වග කියන්න අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මම ඒ කාරණේ කියමින් ඊළඟට අපි මේ දවස්වල ඇති වෙලා තියෙන දෙවෙනි ප්‍රශ්නයට යම් අදහසක් ඉදිරිපත් කරන්න ඕන. මොකද්ද මේ දවස්වල බරපතල විදියට සාකච්ඡා කරනවා මේ අස්වැසුම කියලා වැඩසටහනක් සමාජ සුබසාධන වැඩසටහනක් විදියට අර අපේ සමෘද්ධි වැඩසටහනට ප්‍රතිචාර වශයෙන් නැත්නම් ඒක රිප්ලේස් කරන්න ගෙනත් තියෙන වැඩසටහනක්. දැන් මෙතන මේක ගැන අපි ටිකක් විධිමත්ව බලන්න ඕන. අපේ රටේ
සමාජ සුබසාධනය කියන එක අපේ රටේ තිබිච්ච එක ධනාත්මක දෙයක්. අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ රක්ෂණය කියන තුනම අපි රටක් විදියට ආණ්ඩුව ගානේ කරපු රටක්. තමුන්නාන්සලා දන්නවා අපේ රටේ අධ්‍යාපනයට රජයේ විශාල වියදමක් දරනවා. අපේ රටේ සෞඛ්‍ය සේවය කරගෙන යන්න විශාල වියදමක් දරන මේ මානව සම්පත human resource එක අපේ රටේ නිරෝගීව තියන්නයි ඒගොල්ලන්ට දැනුමක් දෙන්නයි රජයේ වගකීමක් විදියට දරනවා. මේක හොඳ තත්ත්වයක්. ඒ වගේම අර vulnerable රට කියන්නේ රටේ අත්‍යවශ්‍ය පුරවැසියන් ඉන්නවා ඒගොල්ලන්ට කිසිම හයියක් නැතුව. ඒ අයට යම්කිසි සහනයක් ලබා දීම නිදහසෙන් පස්සේ හැම ආණ්ඩුවක්ම කෙරුවා. පැරණි අය දන්නවා සහල් සලාකේ කියලා එකක් බණ්ඩාරනායක ආණ්ඩුව, බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව, දණ්ඩි සෙන්නායකගේ ආණ්ඩුව කරා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ 77න් පස්සේ ආහාර මුද්දර කියලා වැඩසටහනක් ඒක හරහා ආවා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ජනසවිය කියලා වැඩසටහනක් ආවා. ඊළඟට චන්දිකා මැතිණියේ කාලේ සමෘද්ධි කියලා වැඩසටහනක් ආවා. මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ දිවිනැගුම කියලා එක වෙනස් වුණා. මේ වැඩසටහන මේ සම්පූර්ණ වැඩසටහන අද අස්වැසුම කියලා අලුත් වෙනසකට පත් කරන්න මේ කණ්ඩායම උත්සාහ කරනවා. මේ අස්වැසුම වැඩසටහනට අර සමෘද්ධි ලාභීනුයි ඒකේ පොරොත්තු ලේකෙනේ හිටපු අය එකතු කරලා අලුතෙන් හදන්නේ නැතුව මේගොල්ලෝ කලේ අලුත් සමීක්ෂණයක් කෙරුවා. ඒ අලුත් සමීක්ෂණයේ ඇතුලේ මේකට යම් යම් පුද්ගලයෝගේ නම් ලැයිස්තු දැන් ඇවිල්ලා තියෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම කාර්යාලයකම ඊයේ විශාල විරෝධතා ඇති වුණා මේකට. මේ වැඩේම සම්පූර්ණ අවුල් කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව මේ ජනසවිය වැඩසටහන වෙනස් කරන්න ජනසවිය වැඩ සමාවෙන්න සමෘද්ධි වැඩසටහන වෙනස් කරන්න සමෘද්ධි වැඩසටහනට අලුත් නමක් දෙන්න ගිහිල්ලා සම්පූර්ණ වැඩේ අවුල් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ පැහැදිලිව කියනවා සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සහයෝගයක් ගන්න නැතුව අර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වෙනත් ආකාරයකින් මේ සර්වේ එක කරලා අද වෙනකොට සම්පූර්ණ ලැයිස්තු අවුල් සහගත තත්ත්වයකට පත් කරලා තියෙනවා. මේක නිවැරදි කරන්න ලේසි වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව කල්පනා කරුවේ අර ලෝක බැංකුවෙන් හම්බෙන ඩොලර් මිලියන 700 විතර ගාන මේ අස්වැසුම කියලා අලුත් නමක් දාලා මේක ඇතුළට දාලා අලුතෙන් පවුල් ලක්ෂ 20ක් මේකට එකතු කරලා මේ ඡන්ද ගුණ්ඩුවක් විදියට මේක පාවිච්චි කරන්න තමයි බැලුවේ. මේ සමෘද්ධිය හැමදාම ඡන්ද ගුණ්ඩුවක් විදියට පාවිච්චි කරපු අය ඉන්නවා. මම කියන්නේ මේ වෙලාවේ මේ අස්වැසුමත් ගෙනාවේ ඡන්ද ගුණ්ඩුවක් විදියට. ඊළඟ ජනාධිපති වරණේදී අපේ රටේ ඡන්ද මිලියන 16ක් තියෙනවා. මේකෙන් 13ක් විතර ඡන්දේ වැටෙනවා. ඒ මිලියන 13න් මිලියන 2ක පවුල් වලට උදව් කරුවාම ඒක පොඩ්ඩක් තව මල්ටිප්ලයි වුණොත් තව වැඩි වුණොත් එහෙම නිකම්ම මිලියන 4ක් විතර ඡන්ද ලැබෙනවායි කියන අර සිල්ලර කල්පනාව ඇතුලේ තමයි මේ අස්වැසුම ගෙනාවේ. එහෙම නැත්නම් අපේ රටේ සමාජ සුබසාධනයේ සමාජ සුරක්ෂණය සම්බන්ධව තිබිච්ච ආකෘතියට පයින් ගහලා අලුතෙන් Tamanṭa ඕන කරන අය දාලා කරන්න හැදුවේ ඒකයි. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වැඩේ සම්පූර්ණ අවුල් කරලා තියෙන්නේ. ඒක වහාම නිවැරදි කරන්න ඕන. මේ රටේ අහිංසක ජනතාව විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක අහිංසක ජනතාව ආරක්ෂා කිරීම රජයේ කටයුත්තක් විදියට බැඳිලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒක වහාම නිවැරදි කරයි කියලා. මේ කාරණා දෙක, ඒ කියන්නේ මේ වෙලාවේ ණය ප්‍රතිවගත කරණයත් අස්වැසුම පිළිබඳ ප්‍රශ්නයත් කියන ප්‍රශ්න දෙකට වහාම මැදිහත් වීම අවශ්‍ය කරලා තියෙනවා. අපි පාර්ලිමේන්තුවේදී මේ ණය ප්‍රතිවගතකරණය කියන කොටසටම විරුද්ධ වෙනවා. තමුන්නාන්සලා දන්නවා අපි මේ IMF එක සම්බන්ධ කාරණේදී රජයේ ගෙනිච්ච ගෙනාපු මේ එකඟතාවයේ වැරදි කියලා කල්පනා කරපු අය. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ ණය ප්‍රතිවගතකරණය කියන එක IMF එකේ ඩොකියුමන්ට් එකේ දේශීය ණය ප්‍රතිවගතකරණය කියන එක නෑ. මේ කරන්නේ මේ රටට විශාල අර්බුදයක් අලුතෙන් නිර්මාණය කරන්න අපි ඒකට විරෝධය පළ කරන්න අදහස් කරලා තියෙනවා. දැන් රටේ මුදල් පිටිවද තීරණ ගැනීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ. මහ බැංකුවට හෝ මුදල් අමාත්‍යවරයා යට නැහැ. මෙහෙම තත්ත්වයක් තුළ මේ වර්තමාන උදාවලා තියෙන තත්ත්වය මුතුමාල කොහොමද? නෑ, විශේෂයෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්ති යටතේ මහජන මුදල් සම්බන්ධව බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට.
ඒක ඉතාම පැහැදිලි. ඒ වගේම අපේ රටේ ණය ලබා ගැනීම සම්බන්ධව සීමාව ලකුණු කරන්නේත් පාර්ලිමේන්තුව ඇතුලේ 2003 මේ ණය වත්කම් පිළිබඳ පනතකුත් අපි ඒ වෙනුවෙන් දාලා තියෙනවා. එතකොට මේ තත්ත්වයේ ඇතුලේ තමයි IMF එකේ ණය සම්බන්ධ කාරණය පාර්ලිමේන්තුවට ගෙනාවේ. හැබැයි ඔය මේ රට බංකොලොත්කරණය කරපු අර 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා ගත්ත තීරණය ගන්න පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒක වැරදි කියලා තමයි අපි අපේ ස්ථාවරේ. හැබැයි ඒවකට හිටපු මුදල් ඇමතිවරයයි වර්තමාන මහ බැංකු අධිපතිවරයයි කියන්නේ ඒක පාර්ලිමේන්තුවෙන් අහන්න ඕනේ නැහැ කියලා. මම විශ්වාස කරනවා ඒක එහෙම නෙමෙයි කියලා. අනාගතයේ මේ මුළු ආර්ථික කඩාවැටීම ගැනම තියෙන කොමිසමකදී ඒ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන්. අපි බලන්න ඕන මම හිතන්නේ පාර්ලිමේන්තුවෙන් අහන්න නැතුව මේ රට බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරපු එකම වැරදි. හැබැයි දැන් පාර්ලිමේන්තුව සතු බලයක් තමයි මේ මේගොල්ලෝ අන්ත බාර දීලා තියෙන්නේ. ඒක පාර්ලිමේන්තුවේ IMF එකඟතාවයේ අනුමැතියෙන් බාර දීලා තියෙනවා. දැන් මේ ආපහු පාර්ලිමේන්තුවට දාන්නේ අර මං ඉස්සලා කිව්වා වගේ මේ පොහොට්ටුවේ ඔක්කොමලා මේකට සම්මාදම් කරගෙන වික්‍රමසිංහ මහත්තයාගේ මේ ව්‍යාපෘතිය කඩා වැටුනොත් ඒක ඉතින් පොහොට්ටුව පැත්තටත් ටිකක් තල්ලුවක් දාන්න පුළුවන්. ඒ අර්ථයෙන් තමයි මේ කරන්නේ. නැත්තම් මේක මැන්ඩේටරි නෑ. මේකට අර මේක මේ බැඳිලා නැහැ පාර්ලිමේන්තුවට දාන්න. නමුත් පාර්ලිමේන්තුවට දානවා. ඒක දාන විදිහත් හරිම වෙනස් විදියකට දාන්නේ. හදිසි පාර්ලිමේන්තු රැසීමක් ඇඳවලා සති අන්තේ සෙනසුරාදා ඉරිදා එහෙමයි තියෙන ආරංචිය. එහෙම නැතුව මේ නිෂ්කලංකව කරන එක නෙමෙයි. මේව ඔක්කොම අර තක්කඩි විදියට කරන්නේ. ඇත්තටම මේ රටේ රාජ්‍ය පාලනයට මීට වඩා විනයක්, මීට වඩා පාරදුෂ්‍යභාවයක්, මීට වඩා විනිවිදභාවයක් අවශ්‍යයි. අපි විශ්වාස කරන්නේ නැහැ මෙහෙම තක්කඩි විදියට මේක කරන්න ඕන කියලා. නමුත් එහෙම තමයි ආණ්ඩුව කරන්නේ. ජනතාව පාරට බැස්සුවේ දැන් රණවීර වික්‍රමසිංහ මහත්තයා කිව්වේ එතුමාලා බැස්සුවා කියලානේ. එතුමාම ඇවිල්ලත් කිව්වේ මේක අපි ආරක්ෂා කරනවා මේ පාරට බැහැපු එක හරි කියලා එතුමානේ කිව්වේ. එතුමා ඒකට වෙනම යුනිට් එකකුත් දාලා ආහාර පානක් දෙන්න හැදුවේ. ඉතින් අපිද ඒ බැස්සුවේ එහෙමනම් එහෙනම් එතුමානේ බස්සලා ඇත්තේ. ඉතින් පාරට බැස්සීම ජනතාව පාරට බහින්න ඇත්තේ විවිධ හේතු මත. හැබැයි ඔය හුඟක් අය කියනවා මේ පෝලිං නැහැ කියලා. ඇත්ත තමයි පෝලිං නැහැ හේතු දෙකක් නිසා. එකක් තමයි ණය ගෙවන්නේ නැති නිසා. අපි ණය ගෙවන එක නවත්තලා මුළු රටම බංකොලොත් කරපු නිසා ඉතුරු වෙන මුදල් ටිකෙන් තෙල් ගේන්න පුළුවන්. එක දෙවෙනි එක ඉන්ධන පාවිච්චිය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. එතකොට ඉතින් තෙල් වල ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. රට සම්පූර්ණ ආර්ථිකය සංකෝචනය කරලා රට සම්පූර්ණ බංකොලොත් භාවයට ප්‍රකාශයට පත් කරලා ඒ බංකොලොත් භාවය නිසා ණය සතයක්වත් ගෙවන්නේ නැතුව ඉන්න අවස්ථාවක මේ රටේ අර මේ කලමනාකරණය වීම විතරයි මෙතන තියෙන්නේ. ඒක මේ මහ විශාල ජයග්‍රහණයක් කියලා කියන එක මහා විකාරයක්. ඒක ඉතින් අර මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සාපේක්ෂකව මේ අර මේක අර ට්‍රැෆික් සාජන්ලා දෙන්නේ නගරේ කලමනාකරණය කරුවා වගේනේ. අරයා ඉන්නකොට වාහන තදබදේ වැඩි වුණා, මෙයා ඉන්නකොට වාහන් ටික හොඳට යනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මේ නගරේ වර්ධනයේද කිසිම දෙයක් මේ දෙන්නම කරලා නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. රන් වික්‍රමසිංහ මහත්තයා ආර්ථික වර්ධනයේ පැත්තෙන් ලොකු දෙයක් කරලා නැහැ. එතුමා කරලා තියෙන්නේ ඔය කියපු ටික තමයි. ඉතින් මේ එන දැන් අලුතෙන් අලුත් ව්‍යාපෘතියක්, අලුත් ඉන්වෙස්ට්මන්ට් එකක් ඇවිල්ලා නැහැ එක ඩොලරයක්වත්. අර තියෙන රෙමිටන්ස් වලින් රටක මේ විදේශ ප්‍රාග්ධනය තියාගෙන යන රටවල් හරිම අඩුයි. නමුත් ඒක හරිම චලනය වෙන සාධකයක්. හැබැයි අපි රෙමිටන්ස් ටික නැවත එන්න පටන් ගත්තට පස්සේ අපේ අපනයනෙන් ලැබෙන මුදල් ටික යම් ප්‍රමාණයකට අඩු වෙලා වුණත් ලැබෙන තත්ත්වයක් තුළ ඉතින් මේ මූලික අවශ්‍යතා ටික සපුර ගන්න පුළුවන් ණය ගෙවන්නේ නැති තත්ත්වයක. හැබැයි අපේ රටේ ආර්ථිකයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක, ඒ කියන්නේ එක පැත්තකින් බැලන්ස් ඔෆ් පේමන්ට්, ඒ කියන්නේ මේ ගෙවුම් ශේෂ අර්බුදය, අපිට ලැබෙන විදේශ මූල්‍ය වලට සාපේක්ෂව අපෙන් වියදම් වෙන මූල්‍ය ශක්තිය වැඩිවීම. එනිසා මේ බැලන්ස් ඔෆ් පේමන්ට් එකේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ, විසඳිලා නැහැ, විසඳීම සඳහා උත්තර නැහැ. ඊළඟට රට ඇතුලේ අපේ රජයේ විදිහට වියදම් කරන ප්‍රමාණයට වඩා ආදායම අඩුවීම, අපි කියනවා ඒකට බජට් ඩෙෆිසිට් එක කියලා, අයවැය හිගය, ඒක සඳහා දීලා තියෙන්නේ ඉතාමත්ම පටු ප්‍රතිමේ උත්තර. දැන් අපේ බදු ප්‍රතිපත්තිය, අපි ටැක්ස් ගහන එක දැන් මොකද කරලා තියෙන්නේ? මේ රටේ අර
formal economy එකේ ඉන්නේ. ඒ කියන්නේ pay sheet එකකින් පඩිය ගන්න අයට බොහොම ලාභෙට tax එකක් ගහනවා. හැබැයි informal විශාල ආර්ථික ක්‍රියාදාම වල යෙදිච්ච අය ඉන්නවා, යෙදෙනා ඉන්නවා. ඒ කාටවත් එහෙම tax එකක් ගහන්නේ නැහැ. එතකොට අර formal මේ රටේ වෘත්තීය වේදීන් කියන අයට දඬුවමක් දුන්නා වගේ. ඕගොල්ලෝ පිළිවෙලට පඩි ගන්න අය නම් දඬුවමක් දෙනවා. ඕගොල්ලෝ ඉගෙන කියාගෙන වැදගත් විදියට පෞද්ගලික අංශය හරි රජයේ අංශය හරි වැඩ කරන අය නම් ඕගොල්ලන්ට ගහනවා බදු. හැබැයි ඊට පිටින් ඕන තරම් හම්බ කරුවට සත පහක්වත් අපි බදු ගහන්නේ නැහැ. බදු ගහන්න යාන්ත්‍රණයකුත් නැහැ. ඉතින් මේක තමයි මේ බදු ප්‍රතිපත්ති කියන්නේ මොන නිර්මාණයක්ද මේකේ. ඒ නිසා අපේ රටේ සුරා බදු, ආදායම් බදු සම්බන්ධව අලුතෙන් හිතන්න විශාල ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒකක්වත් කරන්නේ නැතුව අර pay sheet එකකින් පඩි ගන්න විශ්වවිද්‍යාල ගුරුවරයාට, පාසල් ගුරුවරයාට, එහෙම නැත්නම් සාමාන්‍ය කර්මාන්ත ශාලාවක වැඩ කරන පුද්ගලයාට ලේසියට සිල්ලරේට ගහන්න පුළුවන් බදු ගහලා ඒකෙන් ගාණක් හොයාගෙන ඉන්නවා. ඉතින් ඕක තමයි මේ බදු සංස්කරණය කියන්නේ. වෙන මොකුත් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ රටේ ප්‍රධාන ආර්ථික ප්‍රශ්න. ඒ කියන්නේ එක පැත්තකින් ගෙවුම් ශේෂ අර්බුදයත් අයවැය හිගයත් දෙකම සමහන් කරන්න පුළුවන් ශක්තිමත් ආර්ථික මේ ප්‍රතිපාදනයක් මේ ආණ්ඩුව ඉදිරිපත් කළා නැහැ. එක පැත්තකින් ණය කළමනාකරණය කරන්න කියලා සම්පූර්ණ මේ රටේ ආර්ථික අර්බුදයට පත් වෙන විදිහේ එකගතාවක් IMF එකත් එක්ක හදාගෙන ඇවිල්ලා ඒක ක්‍රියාත්මක කරන්න හදනවා. අනිත් පැත්තෙන් ඉතාම සුළු වශයෙන් ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයක් විදිහට දැන් රටේ තියෙන ඒකට ඉන්ධන ටික දීලා පෝලින් නැති කරුවා කියලා කියනවා. ඊළඟට බදු ප්‍රතිපත්තිය කියලා මේ බජට් ඩෙෆිසිට් එක හදන්න කියලා මේ රටේ වෘත්තීය වේදීන්ට පමණක් විශාල බරක් දාපු බදු යාන්ත්‍රණයක් හදලා ඉන්නවා. ඉතින් මෙච්චරයි කරලා තියෙන්නේ. ඔව්. දැන් එතකොට හාල් පුත වෙන්න පුළුවන්, ඊට පස්සේ ආහාර මුද්‍ර වෙන්න පුළුවන්, ඊට පස්සේ ජන සංගීය සමෘද්ධි, දැන් වෙනකොට අස්සස්ම මේ විදිහට ජනතාව සුබ සාධන යම්කිසි දෙයක් ලබා දීලා රඳව ගැනීමේ උපක්‍රමයක් තමයි හැමදාම දේශපාලඥය පාලනය කරන්නේ. ඔබතුමා දැන් නූතන වෙනසක් දකින්න කැමති දේශපාලඥයෝ කියන්නේ වෙන්නේ සිටින් ඔබතුමා මේක කොහොමද දකින්නේ? නෑ මෙහෙමයි, අපේ රටේ පරිධියේ ඉන්න නැත්නම් යටම ඉන්න සමාජ කොට්ටාසයක් ඉන්නවා. ඒ අයට මූලික වශයෙන් අර අපේ අර දරිද්‍රතා රේඛාවෙන් පල්ලැහැ ඉන්න සමාජයක්. මේක මාකට් එක නැත්නම් විවෘත ආර්ථිකය කියලා අපි මේක විවෘත කෙරුවට හැම එක්කෙනාම ඉන්නේ සමාන තැනක නෙමෙයි. මේක හරියට අර රිලේ ගේම් එකක් දුවන්න කියලා ඔක්කොම කියලා ඔක්කොම නියම තැන ඉන්නවා නෙමෙයි. එක එක්කෙනා ඉන්නේ විවිධ සමාජයේ දුෂ්කර තැන්වල. එතකොට රජයට අපේ වාගේ රටවල් වල විශේෂයෙන්ම ආසියාතික සමාජ රජයකට වගකීමක් තියෙනවා ඒ යටම ඉන්න සමාජ තීරුව ආරක්ෂා කරන්න. ඒ අර්ථයෙන් තමයි ඔය හාල් පොත, ආහාර මුද්දරේ, ජනසවිය, සමෘද්ධිය, දිවි නැගුම ඔක්කොම ගෙනාවේ. අපි විශ්වාස කරනවා ඒ සමාජ කණ්ඩායම ආරක්ෂා කළ යුතුයි. ඒක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සමාජ කණ්ඩායම ආරක්ෂා කිරීමයි මේ රටේ growth එක ඉස්සරහට ගැනීමයි දෙක අතර තියෙන තව වැදගත් සංකල්පයක් තියෙනවා distribution කියලා. දැන් මේ විශේෂයෙන්ම liberal ආර්ථිකයේ රණවික්‍රමසිංහ මහත්තයාගේ liberal ආර්ථිකයේ තියෙන ස්වභාවය තමයි අර යට මිනිස්සුත් අමතක කරනවා, බෙදාහැරීමත් අමතක කරනවා, growth එක වර්ධනය ගැන විතරක් හිතලා පෞද්ගලික අංශ කීප දෙනෙකුට උදව් කරන එක තමයි රණවික්‍රමසිංහ මහත්තයා දිගටම කරේ. මේ ගමන විතරයි ඔය පරිධිය යට ඉන්න ජනතාව ආරක්ෂා කිරීම වැඩසටහනක් ගැන එතුමා හිතන්නේ. ඔය අස්වැසම කියලා ඇවිල්ලා තියෙන ඒක මෙතෙක් කල් වික්‍රමසිංහ මහත්තයාගේ ලිබරල් වාදය ඇතුළේ ඕක තිබුණෙම නැහැ. අපි තමයි ඒක වෙනම ගෙනාවේ. හැබැයි එතුමා දැන් ඒකට බැහැලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ ඒ ඡන්ද ලක්ෂ මේ 20, එහෙම නැත්නම් ඒ පවුල් ලක්ෂ 20 මේ රටේ ආරක්ෂා කරන්න ඕන. ඒක සමහර කාලයක 14ක් වෙනවා, සමහර කාලයක තව වැඩි වෙනවා. දැන් ඒක වැඩි වෙලා තියෙන්නේ. ඒක ආරක්ෂා කිරීම ඡන්දයට සම්බන්ධ ගන්න මේ කවුරු ආවත් කරන්න ඕන. අපි ආවත් ඒක ආරක්ෂා කරනවා. හැබැයි අපි මේ වාගේ අවුලක් කරගන්නේ නැහැ. මේක සම්පූර්ණ අවුලක්. මේක පටන් ගන්නකොටම අපි දැනගෙන තිබුණා අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න අපේ ওই සමෘද්ධි නිලධාරීන් පැහැදිලි කරලා කිව්වා මේගොල්ලෝ විශාල අවුලක් කරගෙන යන්නේ කියලා. ඒ අවුල තමයි දැන් එදියට ඇවිල්ලා තියෙන්නේ. මේක නිරවුල් කරන්නත් තව සෑහෙන දවසක් යයි. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්